අයිබෝන් කියල පිළිගන්නවා සාදරෙන් අලුත් තෙස්සර YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ network print එකක් ගැන. ඉතින් network print එකක් ගැන නෙමෙයි network print එකක් කියන්නේ මොකද්ද? අපි network print එකක් කොහොමද install කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් අපි බලමු මොකද්ද network print එකක් කියලා කියන්නේ. Network print එකක් කියලා කියන්නේ ඔයා ළඟ තියෙන print එකක්. එහෙම නැත්නම් photocopy machine එකක් තියෙනවා. ඉතින් මේ network මේ print එකේ හරි photocopy machine එකේ හරි ඔයාට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ උඩින් මම දාන screenshot එකක් මේ විදිහට port එකක් තියෙනවා නම් ඔයාගේ print එකේ හරි photocopy machine එකේ හරි ඉතින් අනිවාර්යයෙන් මේක network print එකක්. ඒ කියන්නේ RJ45 connect කරන්න පුළුවන් ඔයාගේ network එකකට connect කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ router එකට එහෙම නැත්නම් ඔයාගේ switch එකකට පාවිච්චි කරලා මේ print එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ port එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ print එක අපිට network print එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ඔය port එක නැතුව අපිට physical බැලුවත් ඔය port එක තමයි network printers වල හරි photocopy machine වල දාගන්න පුළුවන් network printers වල. ඉතින් මේක අපිට physically බලා ගන්න නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ wifi වලින් connect වෙන printers උත් තියෙනවා මේ වෙනකොට. එතකොට මේ wifi එකෙන් connect වෙන ඒවත් අපිට පුළුවන් network printers විදිහට පාවිච්චි කරන්න සහ හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔය ඇයි ඇත්තටම අපි network print එකක් පාවිච්චි කරන්න කියලා බැලුවොත් ඔයාලට මම කලින් වීඩියෝ එකක් කරලා ඇති USB print එකක් share කරගන්න විදිය network එකේ. ඉතින් USB print එකක් පාවිච්චි කරලා share කරලා පාවිච්චි කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් limit එකක් තියෙනවා. printers 20කට පමණ ප්‍රමාණයකට විතරයි අපිට share කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් network print එකක් ගත්තොත් එහෙම limit එකක් නැහැ. ඔයාගේ company 1000ක් දින්නේ 100ක් දින්නේ 150ක් දින්නේ ඒ කියන්නේ 20ට වැඩි ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට මම USB එකත් එක්ක compare කරලා බල කියන්නේ 20කට වැඩි USB එක 20ක් share කරන්න පුළුවන් නම් ඉතින් network print එකක් connect කරොත් ඔයාට 20ට වැඩි ප්‍රමාණයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ දෙක compare කරලා කියන්නේ ඔයා මේ වීඩියෝ එක බලුවේ නැත්නම් බලන්න. ඉතින් අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ කියන දේවල්. ඉතින් USB print එකයි network print එකයි අතර වෙනස තමයි share කරනකොට network එකේ ඔන්න ඔය දෙක තමයි මූලික බලපාන. ඒ කියන්නේ network print එකකට අපිට වැඩි users ල ප්‍රමාණයකට print out දාන්න පුළුවන් හැකියාව දෙනවා මූලිකව. ඉතින් මෙතන තියෙන වාසිය තමයි ඔයාට printing cost එක ඉතුරු වෙන්න පුළුවන්. ඔයා office එක වගේ පාවිච්චි කරනවා නම් photocopy එකක් හරි print එකක් හරි මෙතන printing cost එක ඔයාට ගොඩක් දුරට ලාභ වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් ඉදිරියට ගියොත් ඔයා individually printers users ලාට install කරනකොට එතන toner cost එක සහ repair cost එක බලද්දී ලොකු ප්‍රමාණයක් එනවා. network print එකක් ඔයාගේ office එකට හරිය පාවිච්චි කරන දැන් පාවිච්චි කරොත් එතන ඔයාට පාවිච්චි කරන්න පුළුවන් cost එක අඩුයි. ඒ වගේම තමයි අපිට හොඳ image quality එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ print out වල හොඳ image quality එකක් ගන්න පුළුවන් print out වලත් image quality එක ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් අපිට USB print එකට වඩා network print එකේ ගොඩක් features බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ scan කරන ඒවා, email කරන ඒවා මේ වගේ features ගොඩක් තියෙනවා. ඉතින් මේවත් ඔයාගේ ඉන්න users ලාට ගොඩක් ලොකු ප්‍රමාණයක් ඉන්න users ලාට පාවිච්චි කරන්න පුළුවන් network print එකක් පාවිච්චි කරනකොට. ඉතින් මේක තමයි සරලව කිව්වොත් network print එකේ තියෙන හැඳින්වීම. ඒ වගේම network print එකක් කියන්නේ මේ දේවල් දෙක තුනම ඔයාට කියපු දේවල් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. සමහර දේවල් ඔයාට පැටලි සහගත වෙන්න පුළුවන්. මම හිතනවා මේ කිව්ව දේවල් ඔයාට තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි වැඩි කතා කරන්න නැතුව මොකද වීඩියෝ එක ගොඩක් දුරට දික් වෙනවා. ඉතින් ඒක හින්දා අපි බලමු කොහොමද network print එකක් install කරන්නේ. ඒ වගේම ඔයාගේ කම්පියුටරෙන් කොහොමද network print එකක් install කරගන්නේ සහ IP address දාලා කොහොමද කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මම ඔයාලට පෙන්නන්නම් network print එකක් කොහොමද setup වෙලා තියෙන විදිය. ඉතින් ඔයාලට network print එකක් setup වෙලා තියෙන විදිය මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ image එකට අරන් තියෙන්නේ office environment එක. ඉතින් ඔයාලට පේනවා මෙතන server එකක් තියෙනවා, router එකක් තියෙනවා, එතකොට ISP ඉන්නවා, switch එක තියෙනවා, ඒ වගේම office එකේ අනිත් computers සහ laptop mobile device තියෙනවා. ඒ වගේම අපි කතා කරන network print එකක් තියෙනවා. ඉතින් මම කියවනේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා USB print එකක් ගැන share කරනවා. එතකොට මේ එතනදී මම පෙන්නවා USB print එක connect වෙලා තියෙන direct අපේ computer එක කරා. මෙතනදී network print එක connect වෙන්නේ direct ඔයාගේ router එකට, එහෙම නැත්නම් switch එකට. එතකොට මේක connect වෙන්නේ සාමාන්‍ය අපි පාවිච්චි කරන network cable එක හරහා තමයි මේක connect වෙන්නේ ඔයාගේ router එකට හරි switch එකට හරි.
ඉතින් මේ විදිහට කනෙක්ට් වුණාට පස්සේ අපි මේකට දානවා IP address එක. මේ IP address එක හරහා තමයි අපි මේ අපි ළඟ තියෙන අනිත් computers ඔක්කොටම වගේ ඒ කියන්නේ 100ට හරි 10කට හරි 20කට හරි install කරන්න මේ IP address එක හරහා printer drive එක install කරනවා. අතකොට අපි දාන print out එක කෙලීම මේ cable දිගේ ඇවිල්ලා ඔයාගේ router එකට ගිහලා router එකෙන් කෙලීම එනවා වගේ print එකට. එහෙම නැත්නම් switch එකක් තියෙනවා නම් switch එක හරහා කෙලින්ම එනවා print එකට. ඉතින් ඔයාලට තේරෙනවා ඇති දැන් මොන වගේද මේ network print එකක් සාමාන්‍ය environment එකේ connect වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම බලන්න ඕනේ අපේ print එකට කොහොමද IP address එකක් දාන්නේ, කොහොමද IP address එකක් හොයාගන්නේ කියලා. ඉතින් මෙතනදී අපි print එකට IP address එකක් දානවා නම් අපේ network එකේ තියෙන free IP address එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ කවුරුත් use කරන්නේ නැති IP address එකක් තමයි අපි අපේ photocopy machine එකට එහෙම නැත්නම් print එකට use කරන්න ඕනේ. හරි. මෙතනදී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද මම free IP address එකක් හොයාගන්නේ සහ දාන්නේ කොහොමද කියලා. හරි. අපි ඊට කලින් බලමු අපි free IP address එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඔයා හිතන්නකෝ ඔයා ඉන්න තැන users ලා 10ක් විතර ඉන්නවා නම් සාමාන්‍ය මේ 10කට route එකෙන් IP එකක් release කරනවා. ඉතින් මේ IP address ප්‍රමාණය සාමාන්‍යයෙන් 1 ඉඳලා 250 හතර වෙනකම් වගේ IP address ප්‍රමාණයක් release කරනවා. ඉතින් මෙතනදී මම උදාහරණයක් ඉදිරියට ගත්තේ computers 10ක IP address ඔයාගේ network එක use කරනවා නම් ඉතින් මේ 10ට විතරයි IP address release වෙලා තියෙන්නේ. එතකොට ඉතුරු 200 ගානම free එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේලාට කරන්න තියෙන්නේ ඔයා දන්නවා machine 10න් පස්සේ තියෙන IP address ටික free තියෙන්නේ. මේ free තියෙන IP address වලින් එකක් අපේ photocopy machine එකට එහෙම නැත්නම් print එකට use කරන්න පුළුවන්. හරි. මේ වගේ වෙලාවට ඔයාට බලන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔයා මුලින්ම යන්නේ ඔයා computer එකට ගිහිල්ලා ඔයා මෙතන run එකේ type කරන්න, එහෙම නැත්නම් search එකේ type කරන්න CMD කියලා. ඉතින් CMD කියලා type කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට එනවා කළු පාට screen එක. ඉතින් මේකේ අපිට type කරන්න පුළුවන් IP config කියලා. ඉතින් IP config කියලා ගැහුවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මගේ computer එකේ එහෙම නැත්නම් laptop එකේ තියෙන IP address එක. හරි. මේ වෙනකොට මම connect වෙලා තියෙන්නේ Wi-Fi වලින්. ඔයා connect වෙලා තියෙන පුළුවන් එක්කෝ cable connection එකකින් එහෙමත් නැත්නම් Wi-Fi වලින්ම connect වෙලා තියෙන්න පුළුවන්. හරි. මේ කොහොම හරි මේ දෙකෙන් මොකට හරි වා connect වුණාම ඔයාට මේ විදිහට IP config කියලා ගැහුවට පස්සේ ඔයාගේ laptop එකේ එහෙම නැත්නම් computer එකේ තියෙන IP address එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාට ඔයාගේ IP address එක විදිහට පෙන්නනවා. එහෙම නැත්නම් මගේ IP address එක විදිහට බලා ගන්න පුළුවන්. 192 168 100 204 ඒ වගේම subnet mask එක default gateway එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී free IP address එකක් විදිහට මම තෝර ගන්නවා print එකට use කරන්න 249. හරි. ඉතින් බලමු කොහොමද print එකට IP address එක දාන්නේ කියලා. ඕගොල්ලන්ට මුලින්ම කරන් තියෙන්නේ ඕගොල්ලන්ගේ port එක connect කරන්න ඔයාගේ print එකේ පිටිපස්ස තියෙන network port එකට. හරි. ඒකේ ඉතුරු පැත්ත ගහන්න ඕනේ ඔයාගේ switch එකේ එහෙම නැත්නම් router එකේ තියෙන network port එකට connect කරන්න. මෙතන ඔයාට පේනවද දැන් ඕගොල්ලන්ට මම මෙතන connect කරලා තිනවා wall mount එකට connect කරලා තිනවා port එකේ cable එක. හරි. මේක තමයි print එකේ තියෙන interface එක. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ interface එකට login වෙන්න. print එකේ model එක අනුව තියෙන settings සහ තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ print එකේ IP address එක දාගන්න තියෙන්නේ මෙතන user tools කියලා button එකක් තියෙනවා. මේක touch කරාම මෙතන තියෙනවා machine feature කියලා. ඉතින් මේ machine features වලට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් system settings කියලා. ඉතින් මම system settings කියන එක click කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් interface settings කියලා එකක් තියෙනවා මෙතන. ඉතින් මේ interface වලට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් already IP address එකක් මම දාලා තියෙනවා මෙතන. ඉතින් machine IP address එක කියන්නේ මේක තමයි. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා default gateway එක තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා DNS. ඉතින් මම මේ ටික already දාගෙන තියෙන්නේ. ඔයාගේ print එකටත් මේ විදිහට IP address එකයි DNS ටිකයි දාගන්න. ඉතින් IP address එක දාන්න තියෙන්නේ මෙන්න මෙතන click කරාට පස්සේ ඔයාගේ ගොඩක් දුරට auto වැටලා තියෙන පුළුවන්. ඉතින් auto එක නැතුව specify කෙනෙක් click කරලා මෙතන change වලට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට
මැනුවලි ටයිප් කරලා IP address එක දාගන්න. හරි මේ විදිහට IP address එක දාගත්තට පස්සේ ඔයා exit වෙන්න. හරි එහෙනම් අපි බලමු කම්පියුටරේ පැත්තෙන් කොහොමද print එක install කරන්න කියලා. හරි ඔයගොල්ලෝ දැක්ක මම කොහොමද print එකට IP address එක දැම්මේ කියලා. හරි දැම්මට පස්සේ ඔයාලට කරන්න තියෙනවා මේ print එකයි අපේ computer එකයි එහෙම නැත්නම් laptop එක අතර connectivity එක බලා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්න අතර කතා කිරීමේ හැකියාව network එක තුල තියෙනවද කියලා බලන්න ඕනේ. හරි මේක අපිට බලන්න පුළුවන් එක ක්‍රමයක් තමයි. එක ක්‍රමයක් කියන්නේ මේක තමයි බලන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඉතින් මෙතනදී බලන්න ඕනේ ආයි අර නැවත CMD කියන එක open කරලා මෙතන type කරන්න PING කියලා type කරලා space එකක් තියලා 92.168යි CI 249. ඉතින් ඔයගොල්ලෝ දැක්ක මම print එකට IP address එක විදිහට දැම්මේ 249. ඉතින් මේ විදිහට පොඩි space එකක් තියලා T minus T කියලා type කරාට පස්සේ type කරලා enter කරන්න. enter කරාට පස්සේ ඔයාලා බලා ගන්න බලා මේ විදිහට TTLT packet වගේක් release වෙනවා. ඉතින් මේ විදිහට TTLT packet එකක් release වෙනවා කියන්නේ ඔයාගේ device එකේ ඉඳලා print එකට එහෙම නැත්නම් photocopy machine එකට connectivity එක වැඩ කරනවා කියන එක. හරි මේ විදිහට තමයි අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් ඔයාගේ print එක ඔයාගේ print එකයි ඔයාගේ laptop එක හරි ඔයාගේ computer හරි device එක තියෙනවද කියලා connectivity එක තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. හරි වට පේන්නේ නැති මේ පොඩි time out එකක් ගියා. ඒ කියන්නේ මේ වෙලාවේ connectivity එක පොඩ්ඩක් loss වුණා කියන එක. හරි දැන් ඔයාට idea එකක් තියෙනවා කොහොමද print එකයි desktop එකයි එහෙම නැත්නම් laptop එකයි connectivity එක බලාගන්නේ කොහොමද කියලා. හරි දැන් බලමු අපි print එක install කරන්නේ කොහොමද කියලා. හරි ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ web browser එකේම මේ model එක type කරාම IP address එක මම type කරනවා. මේ විදිහට type කරාම බලා ගන්න පුළුවන් web image interface එක. ඉතින් ඔයාගේ print එකේ එහෙම නැත්නම් photocopy එකේ සමහර විට web interface එකක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ model එකේ web interface එකක් බලා ගන්න පුළුවන්. හරි එතනට ඔයාලට ID එකක් ගන්න පුළුවන් print එකයි device එකයි අතර connectivity එකක් තියෙනවද කියලා. එහෙම මේක load වෙන්නේ නැත්නම් ඔයාලට ID එකක් ගන්න පුළුවන් මේ දෙක අතර connectivity එක නැහැ කියලා. හරි දැන් බලමු print එක install කරන්නේ කොහොමද කියලා. හරි මුලින්ම මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙන model number එක. ඉතින් මම Google එකේ search කරනවා MPC 2004 drivers කියලා. මේ විදිහට ඔයාගේ අදාළ මොඩල් එකෙත් ඔයාගේ බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙන මොඩල් එක අනුව සර්ච් කරලා ඩ්‍රයිව් එක ගන්න. හරි මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මගේ OS type එක පෙන්වනවා. OS type එක මේක Windows 10 එක අරන් තියෙන මගේ තියෙන 11. ඉතින් 10 එක 11 එක එක ගැටලුවක් නැහැ ඩ්‍රයිව් එක සපෝට් කරනවා. ඒ නිසා මම මෙතනින් ගන්නවා PCSX drive එක. හරි මේ විදිහට setup file එක download වෙනවා. මේ setup file එකත් ඔයාගේ brand එක සහ model එක අනුව තියෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. සමහර විට පොඩි කිලෝබයිට් ගන්න පොඩි file එකක් යනවා නැත්නම් එහෙම නැත්නම් setup file එකක් වෙන්න පුළුවන්. හරි ඒක download වෙන අතරතුර අපි යමු print එක install කරන තැනට. හරි මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලට control panel එකට යන්න. ඉතින් ඔයාලට control panel එකට හොයාගන්න බැහැ නම් ඔයාගේ search එකේ search කරන්න control කියලා. ඉතින් CON කියලා ගන්නකොටම control panel එක යනවා. control panel එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් device and printers කියලා තියෙනවා මෙතන. ඉතින් ඒක click කරන්න. click කරාට පස්සේ මේ විදිහට ඔයාගේ printers ටික බලා ගන්න පුළුවන් install කරලා තියෙන ඔයාගේ install කරලා නැත්තම් මෙතන printers එකක් නැත්තම් දෙකක් වගේ අර default install වෙන එක බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාලට පේනවා මේක download වෙලා ඉවරයි. ඉතින් මම මේක open කරගන්නවා. හරි මේක unzip කරගන්න වෙනවා. මේක temporary file එකට ඔයාලා බලා ගන්නවා. සීයේගේ temporary file එකට තමයි unzip වෙන්නේ. ඉතින් මම ඒකෙන් unzip කරගන්නවා. ඔයාගේ drive එකත් ඔයා කැමති තැනකට unzip කරගන්න නැත්නම් එහෙමම කෙලින්ම setup file එක load වෙන්න පුළුවන්. හරි මම මෙතනදී add කරගන්නවා control panel එකේ add print එක ගිහිල්ලා. එතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් search එකක් load වෙනවා. මේ search එකේ යට තියෙනවා වට පේනවා
this the printer that I want to list කියලා. ඉතින් මම මේක select කරගන්නවා. click කරගත්තට පස්සේ ඔයාලට පේනවා add printer using the IP address කියලා. හරි. මම ඒක select කරගන්නවා. ඊට පස්සේ next දෙනවා. මෙතනින් ඊට පස්සේ ඔයාලා select කරගන්න ඕනේ TCP IP device කියන එක. හරි. මේක select කරගත්තට පස්සේ ඔයාලා දාපු IP address එක මෙතෙන්ට දාන්න. ඉතින් මම දාපු IP address එක තමයි CA.249 දාන්න. මේක default සමහරට ඔයාගේ මෙතන tick එක වැරදලා තියෙන්න පුළුවන්. ඒ tick එක අයින් කරගන්න. හා tick එක අයින් කරලා next කරන්න. කරාට පස්සේ සමහරට පොඩි searching part එකක් යනවා. ඒක සමහරට එන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඔයා දැක්ක video එකේදී ඒ කැල ඉක්මනට skip වෙලා ගියා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ window එකක් මේ box එකක් යනවා. ඉතින් මෙතනදී ඔයා have this ගිහිල්ලා ගියාට පස්සේ ඔයාලා තව box එකක් open වෙනවා. ඉතින් මෙතනදී ඔයා browse කරන්න. browse කරාට පස්සේ මම ඔයාලට කිව්වා unzip කරගත්ත C එකේ temporary folder. ඉතින් මම C එක ඇතුළට යනවා. C එක ඇතුළේ temp කියලා folder එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ unzip කරගත්ත එක. හරි. මේ තියෙන unzip කරගත්ත folder එකේ ඉතින් මේක ඇතුළේ disk 1 කියලා එකක් තියෙනවා. ඒක ඇතුළේ කියලා මේ INFE file එක මම select කරගන්නවා. ඊට පස්සේ ඒක open වෙනවා. හරි. open දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ printers model ටික පෙන්වනවා. වම් පැත්තේ පෙන්වනවා model name එක පෙන්වනවා. ඉතින් මගේ model name එක මම මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ දකුණු පැත්තෙන් අදාළ model එක select කරගෙන next කරනවා. ඊට පස්සේ මෙයා මෙතනදී දහනවා අලුත් drive එකක් විදිහට install කරන්නද නැත්නම් replace කරන්නද කියලා. ඔයාගේ තියෙන drive එක උඩ මොන හරි corruption එකක් කියලා තියෙනවා නම් ඒක උඩින් install කරන්නද නැත්නම් අලුතෙන් install කරන්නද කියලා. ඉතින් මම මෙතනදී තෝරගන්නේ අලුතෙන් install කරන්න ඕනේ කියලා option එක. හරි. මේක next කරාට පස්සේ ඔයාලා මෙතන printer name එක ඉල්ලනවා. ඉතින් මේක default ගන්න printer name එක තියෙනවා model name එකත් එක්ක. ඔයා කැමති නම් printer name එක වෙනස් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ next කරන්න. next කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ තව part එකක් මේ print එක share කරන්නද කියලා. ඉතින් මේක share කරන්න අවශ්‍ය නැහැ. මොකද මේක network print එකක් නිසා ඔයගොල්ලෝ share කරන්න අවශ්‍ය නැහැ. කලින් video එකේදී ඔයගොල්ලන්ට මතක ඇති මම USB print එක install කරනකොට මේ USB printer sharing එක පාවිච්චි කරා. ඉතින් ඒ මෙතෙන්ට ඒ ටික එක දුන්නොත් print එක share වෙනවා. ඉතින් ඒ නිසා මට මේක network print එකක් නිසා අපි install කරන්නේ. ඉතින් මෙතනදී අපි do not share in print කියලා තියෙනවා. ඊළඟ next කරනවා. ඔයා කැමති නම් මෙතනින් set default කරගන්න පුළුවන් print එක. එහෙම නැත්නම් finish කරන්න පුළුවන්. මම මෙතන finish කරනවා. හරි. finish කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ අදාළ model එකේ print එක මෙතන install වෙලා තියෙනවා. හරි. මේ මම install කරපු print model එක. ඉතින් මේක right click කරලා print properties ගන්න. ගියාට පස්සේ මෙන්න මේ විදිහට එනවා window එක. ඉතින් මෙතන advanced වලට ගිහිල්ලා ඔයාගේ print එකේ අදාළ paper size ටික setup කරගන්න. ඉතින් මම මෙතනදී default දාගන්නවා A4 වලට. දාලා apply කරනවා. two side කියන එක මම off කරගන්නවා. ඔයාගේ මේ settings වෙනස් වෙන්න පුළුවන් print එකේ සහ photocopy machine එකේ features අනුව. හරි. මම මෙතන අද install කරලා පෙන්නේ ඔයගොල්ලන්ට print එක photocopy machine එකක්. ඉතින් මේකේ features ගොඩක් තියෙනවා. ගොඩක් දේවල් තියෙන නිසා අදාළට ඒ විතරක් මම ඔයගොල්ලන්ට දාලා දෙන්නම්. ඉතින් මේක apply කරා, okay කරා. හරි. හරි. දැන් ඔයාලා දන්නවා මොකද්ද network print එකක් කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම network print එකක් install කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ දේවල් දෙකම ඔයා දන්නවා. ඒ වගේම network print එකේ තියෙන features ගැනත් ඔයාලට පොඩි අවබෝධයක් යන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දුරට ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට මොන හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාට කමෙන්ට් කරන්න. ඉතින් මම පුළුවන් තරම් ඉක්මනට කමෙන්ට් කරලා reply එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එච්චර තමයි කියන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඔයාලට වීඩියෝ එක මොන හරි අඩිපාඩු හරි තේරෙන්නේ නැති තියෙනවා නම් කලින් කිව්වා වගේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.